constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. අද පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූ බව සඳහන් කරමින් වූ ලිපිය කතානායකවරයා වෙත බාර දෙනු ලැබුවා. විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, ජයන්ත සමරවීර, උදේශාන්ත ගුණසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න යන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනාගේ අත්සනින් යුතු ලිපියක් මෙලෙස කතානායකවරයා වෙත බාර දී තිබෙනවා. නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ ඉදිරිපත් නොකළ යුතු බවට වන ත්‍රෛනිකායක මහානායක හිමිවරුන්ගේ එකඟතාව හා නිර්දේශය පක්ෂයක් ලෙස පිළිගැනීම ඇතුළු තවත් කරුණු 10ක් සහිතව ජාතික නිදහස් පෙරමුණ එම ලිපිය බාර දී ඇති බව සඳහන්. එමෙන්ම විවිධ පාර්ශ්ව විසින් ව්‍යාජ ලෙස සමාජගත කිරීමට උත්සාහ කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීමට පාත්වාගෙන යාම හෝ එහි නිර්දේශ පිළිගැනීම සඳහා පැහැදිලි ජනවරමක්ද රජයට ලැබී නොමැති බවද එම කරුණු අතර වනවා. එමෙන්ම පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විය යුතු බැවින් මෙම ඉවත්වීම හරහා එම කොන්දේසිය බිඳවැටෙන බව එම ලිපියේ සඳහන්. එබැවින් එම මණ්ඩලයේ වළංගුභාවය අභියෝගයකට ලක්වී ඇති බව එහි දැක්වෙනවා. මේ අතර ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා. අපේ රටේ දේශපාලනය තුළ ත්‍රාසජනක සිදුවීම් වෙනවා, හාස්‍යජනක සිදුවීම් වෙනවා, සමහර ඒවා මේ දෙකම මිශ්‍ර වෙලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව මන්ත්‍රීවරු 225ක් ඉන්න සමස්ත පාර්ලිමේන්තුවෙන්ම සමන්විත සභාවක්. 225 දෙනාම නිලබලයෙන් එක සමාජිකයෝ කරාම ඉල්ලා අස් වෙනවා කියලා දෙයක් නැහැ. ඉල්ලා අස් වෙනෝ නම් අස් වෙන්න ඕනේ මන්ත්‍රීකම. විමල් වීරවංශ මහත්මයාත් එතුමගේ ගෝලියෝ 4 දෙනාත් මන්ත්‍රීකම් වලින් ඉල්ලා අස් වුණා කියන එකයි. එහෙමත් නැත්නම් නොදන්න කමට, නොතේරුම් කමට කරපු වරදක් නිසා මේවා වැඩි ගණන් නොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඒක නොදැන, ඒක තේරුම් නොගෙන, නීතිය දැන හෝ නොදැන මේ වගේ විහිළු සපයන එකට නම් විමල් වීරස මහත්මයාට අපේ රටේ ජනතාව තාම සතුටින් ප්‍රතිචාර දක්වයි. මොකද අපි මෙච්චර අමාරු වෙලාවක, දුකෙන් ඉන්න වෙලාවක මේ වගේ විහිළුවක් දෙකක් රටට ඕනේ නිසා. ජාතික නිදහස් පෙරමුණ උන්ගේ විග්‍රහය අනුව ඔවුන් අපි වගේම තව තීරණයක් අරන් තියෙනවා. ඒක බඳ විපක්ෂය හැටියට තීන්දුව කරලා තියෙනවා. මේ කමිටු මේකේ මේ රැඳී ඉන්නවයි කියලා.